කාවින්දියා දුල්ෂානි කියන්නේ අපේ රටේ ඉන්න තවත් සුරූපී සහ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි. හිරු නාලිකාවේ විකාශනය වුණ ටෙලිසිතුවමක් හරහා රංගපෑම ආරම්භ කරන අය මේ වන විට නම් රිදී තිරය පවා ජයගෙන අවසන්. ඉතාමත් ලස්සන පෙනුමෙන් සමන්විත මේ කාවින්දියා දුල්ෂානිගේ අලුත්ම ටෙලිකතාව තමයි හදවිල අරණ කියන්නේ. ITN නාලිකාවේ විකාශනය වන මේ කතාවේ කාවින්දියාට හිමි වෙන්නේ ගායනය සම්බන්ධ චරිතයකි. ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් යටතේ පෝෂණය වන මේ කාවින්දියා කියන විදියට නම් මේ හදවිල අරණ කියන කතාව අපේ රටේ තවත් ජනප්‍රිය කතාවක් වෙනවා කියන එක නොනුමාන බවය. කාවින්දියා දුල්ෂානි තාම ත්‍රිදී තිරයට අලුත්ම නිලියකි. ඇය රඟපාපු පළමු සිනමාපටයේද ඇයට හිමිවන්නේ ප්‍රධානම චරිතයයි. මේ චිත්‍රපටයේද අපිට ළඟදීම බලන්න පුළුවන්. ඇය කියන විදියට නම් පුංචි තිරය වගේ නෙමෙලු මේ රිදී තිරය ගොඩාක් බය හිතුන කියලත් මේ සුරූපී නිලිය කියනවා. ඒත් ප්‍රවීණ රංගන ශිල්පීගෙන් ලැබුණු සහයෝගය නිසා ඇයට මේ අභියෝගය ඉතාමත් ලේසියෙන් ජයගන්න පුළුවන් වුණා කියලයි මේ සුරූපී කාවින්දියා නම් කියන්නේ. පුංචි කාලෙදි නීතිඥවරියක් වීමට හීන දැකපු මේ කාවින්දියාගේ ඒ හීනය සම්පූර්ණයෙන්ම මේ වන විට නම් වෙනස් වෙලා අවසන්නේ. මේ වන විට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක්ද හදාරන ඇය කියන්නේ ඉදිරියේදී තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලයි. නමුත් රංගනයෙන් නම් ඈත් වෙන්නේ නැහැ කියලත් මේ කාවින්දියා කියනවා. ඉතාමත් සුන්දර පෙනුමෙන් සමන්විත මේ කාවින්දියාට තවත් නංගිල 3 දෙනෙක් ඉන්නවා. හිනා වෙලා හිටියට වෙලාවකට හරිම කුකුල් කේන්තිකාරියක් කියලත් මේ කාවින්දියා කියනවා. තවමත් කලාලෝට අලුත් මුහුණක් වන මේ සුරුපි කාවින්දියා කියන්නේ නම් කවදා හරි දවසක අපේ රටේ දක්ෂතම නිලිය වීම තමන්ගේ එකම සහ අනාගත බලාපොරොත්තුව කියලයි. ඒ වගේම තමයි ITN නාලිකාව හරහා විකාශනය ආරම්භ වන මේ හදවිල අරණ කියන කතාව නර්මණ ලෙසද ප්‍රේක්ෂක ඔබගෙන් මේ සුරුපි කාවින්දියා ඉල්ලා සිටිනවායේ.